කර ස්වාමීන් වහන්ස ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කොහොමද? ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයන් ජීවිතයට එකතු කරගනිද්දී ඔබට පෙරලා ලැබෙන්නේ මොකද්ද? භවයේ සැපය. ඒ කියන්නේ ඔබ තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් මේ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ දීර්ඝ ගමනේදී ඔබ තාම ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා නැහැ. මොකද ඔබ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවා නම් මේ වෙලාවේ සෝවාන් ඵලයට පත් වෙලා තමයි ඉන්න ඕනේ. ඒ කියන්නේ අපිට තාම සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණේ ඇයි? අපි තාම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි ජීවත් වෙන්නේ. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙලා පින කෙරේ කුසලයේ කෙරේ විශ්වාසය තියලා නැවත භවයේ සුගතිගාමි උපතකට තමයි අපි යන්න හදන්නේ. ඒ නිසා මුලින් ඔබ මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න, ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ඊළඟට ඔබ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති කරගන්න. එතකොට දැන් කොහොමද මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? පළවෙනි කාරණේ තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. දැන් බලන්න ඔබ හිතන්න ඔබ බුද්ධානුස්සතිය වඩනවා කියලා. ඔබ බුද්ධානුස්සතිය හොඳින් පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා ඔබ යම් දවසක මැරෙන වෙලාවට එක පාට ඔබට බුදුරජාන් වහන්සේව සිහි වෙනවා. එක පාට බුදුරජාන් වහන්සේ සිහි වෙද්දී ඔබට මොකද වෙන්නේ? ඔබ මේ මොහොතේම මැරිලා ඔබ ගිහිල්ලා සුගතියේ ඉපදෙනවා. දිව්‍ය මනුස්ස ජීවිතයක්. ඒ සුගතිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් ඔබ හිතන්න සම්මාදිට්ඨිය එක්තරා ලක්ෂණයක් තමයි අම්මා තාත්තාගේ ගුණ හඳුනගෙන සැලකීම කියන කාරණේ. ඔබ හිතන්න ඔබ අම්මාව තාත්තාව කරේ තියාගෙන මුළු ජීවිත කාලෙම සැලකුවා කියලා. අම්මා තාත්තාව කරේ තියාගෙන සැලකුවත් ඔබට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ උපතක්. ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් ඔබ හිතන්න ඔබ කර්මය කර්මඵල විශ්වාසයෙන් කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් ඔබට ලැබෙන විපාකය මොකද්ද? සුගතියේ උපතක්. ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. එහෙමනම් නිරතුරුවම ඔබ බුද්ධාංශිකය වඩමින් ඔබ දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න. ඔබ යම් විලාක බුද්ධාංශිකය වඩලා මැරෙන වෙලාවට එක පාට ඔබට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් ඒ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා ඔබ දකින්න ඕනේ. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේලා පිරිනිවී ගියා කියන කාරණේ ඔබ දකින්න ඕනේ. අනාගතයේදී තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අනිත්‍යයි කියන කාරණේ දකින්න ඕනේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිහියට නගාගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනේ රූපයේ සිහියට නගාගෙන උන්වහන්සේ පිරිනිවි යන වෙලාවේ අර පිරිනිවන් මංචකයේ විසිරීලා තියෙන අලු ටික ධාතුන් වහන්සේලා ටික නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ එතෙන්ට දකින්න දක්ෂ නම් අන්න ලෝකෝත්තර සම්මා දිට්ඨි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුණා වෙනවා. ඒ වගේම ධර්ම රත්නයේ සිහිපත් වෙනකොට ඔබ ධර්මයේ ගුණයන් වඩලා වඩලා මැරෙන වෙලාවේ ඉතිපිසෝ කියන ගුණය ඔබට සිහිපත් වුණොත් ඔබ ශාස්ත්‍රීය දෙවියෙක් මිනිසෙක් වෙලා ඉපදෙනවා. නමුත් ඒ දිව්‍ය ජීවිතයේ මිනිස් ජීවිතය අනිත්‍යයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ධර්මයක් සිහිපත් වෙද්දී ඒ ධර්මය අනිත්‍යයි කියන කාරණය දකින්න. අතීතයේ බුදුරජාණන් වහන්සේලා දේශනා කළා වූ සෑම ධර්මයක්ම අනිත්‍ය වෙලා ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙද්දී අනිත්‍යභාවයට පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ නැවතත් ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරලා ගන්නේ මේ අපේ බුදුරජාණන් වහන්සේ මතු කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තව කාලයක් ගියාට පස්සේ ආයිමත් අතුරුදහන් වෙලා යනවා. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි නැවතත් ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරගන්නේ. එහෙමනම් ධර්ම රත්නයේ සිහිපත් වෙද්දිම ධර්ම රත්නයත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එතනයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊට පස්සේ සංඝයාගේ ගුණයන් සිහිපත් කරනවා, සංඝානුස්සතිය වඩනවා. ඔබ සංඝානුස්සතිය පුහුණු කරලා පුහුණු කරලා ඔබ මැරෙන වෙලාවට එක පාට ඔබට සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වුණොත්, මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් වුණොත් ඔබ අනිවාර්යයෙන්ම සුගතිය උපතක් ලබන්නේ. නමුත් ඒ සුගතිය උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඔබ දකින්න සංඝයා කියන අර්ථයේ අනිත්‍යයි කියලා. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් තිබුණා. ඒ ලක්ෂ ගාණක් ශාසනවලදී මහා සංඝරත්නය කෝටි ගාණක් වැඩ හිටියා.
ඒ කෝටි ගානක් වූ මහා සංඝ රත්නය පිරිනිවි ගියා අනිත්‍ය වුණා කියන කාරණේ නුවණින් දකින්න අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් මේ මොහොතේ වැඩ සිටින සෑම ස්වාමින් වහන්සේ නමක්ම පිරිනිවි යනවා අනිත්‍යභාවයට පත් වෙනවා කියලා නුවණින් දකින්න අනාගතයේදී කාසාය කණ්ඩක කියන සංඝයා බිහි වෙනවා ඒ කාසාය කණ්ඩක අනිත්‍යභාවයට පත් වෙලා සංඝයා අතුරුදහන් වෙලා යනවා ආයිමත් සංඝ රත්නේ මතු වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය හරහායි කියන කාරණේ නුවණින් දකින්න දැන් ඒකට බලන්න බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය විදර්ශනා නුවණින් දකින තැනදී අන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වෙනවා මේ විදිහට මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සෑම අංගයක්ම විදර්ශනා නුවණින් දකින්න දැන් බලන්න ඔබ කොච්චර සිල් සමාදන් වුණත් ඔබ බොරු කියන්නේ නැතුව හිටියත් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව හිටියත් මත්පැන් නොබී හිටියත් මොකද්ද ඔබට ලැබෙන්නේ ඔබ නැවත සුගතියේ උපත ලබනවා නමුත් ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ඒ නිසා නිරතුරුවම සිල් රකිමින් සීලේ ආනිසංශ ජීවිතයට ලබමින් ඒ ආනිසංශයන්ගේ අනිත්‍යභාවය දකින්න දන් දෙමින් දානීය ආනිසංශ ජීවිතයට ලබමින් ඒ දානීය ආනිසංශයන්ගේ අනිත්‍යභාවය දකින්න මෛත්‍රී වඩමින් මෛත්‍රී ආනිසංශ ජීවිතයට ලබමින් ඒ මෛත්‍රී ආනිසංශ අනිත්‍යයි කියලා දකින්න සමාධිය වඩමින් සමාධිය ආනිසංශ ජීවිතයට ලබමින් ඒ සමාධිය ආනිසංශ අනිත්‍යයි කියලා දකින්න මේ ආකාරයෙන් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දි අන්න ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙනවා ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මොකද්ද දැන් මම මුලින් ඔබට කිව්වා ලෞකික සම්මා සතිය කියන්නේ මොකද්ද කියලා මොකද්ද ලෞකික සම්මා සතිය කියන්නේ කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා හඳුනගෙන අකුසලයෙන් බැහැර වෙලා කුසල් තුල ජීවත් වෙනවා ඒක තමයි ලෞකික සම්මා සතිය ලෝකෝත්තර සම්මා සතිය මොකද්ද එයා දුකදී දුක හැටියට හඳුනනවා අනිත්‍යදී අනිත්‍ය හැටියට එයා අඳුනනවා අසුභ දේ අසුභ හැකියට යාඳුනනවා අනාත්ම දේ අනාත්ම හැකියට යාඳුනනවා එතන තමයි ලෝකෝත්තර සම්මා සතිය එතනදී ආ දුක තුලින් සැප හොයාගෙන යන්නේ නැහැ ආ දුක දෙක දුක හැකියට අඳුනනවා දැන් බලන්න කෙනෙක් ඇවිල්ලා මට පිරිකරක් පූජා කරනවා දානයක් පූජා කරනවා දානයක් පූජා කළාම ඒ දාණයෙන් ලැබෙනා වූ සංස්කාරය නිට්ටේ දානිට්ටේද අනිත්‍යයි නමුත් එයා මේ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ ඒ අනිත්‍යයි කියලා දකින්න නැතුව ඒ දානීය පූජා කළා වූ කුසල් සංස්කාරයට බැඳිලා එයා සුගතියට අවශ්‍ය සංස්කාරයක් රැස් කර ගන්නවා. එයා අකුසලයෙන් මිදිලා කුසලයේ ශක්තිමත් කරගත්තා. ඒක තමයි ලෞකික සම්මා සතිය භවයටයි යගියේ. නමුත් ලෝකෝත්තර සම්මා සතිය වඩනකොට මොකද එයා කරන්නේ? එයා දානීය පූජා කරලා පූජාවේ කුසලයේ අරගෙන ඒ කුසල් සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා. එයා සුගතියට බැඳෙන්නේ නැහැ. ඒතර බලන්න ලෞකික සම්මා සතියේ ලෝකෝත්තර සම්මා සතියේ තියෙන පරතරය ලෞකික සම්මා සතිය ඔබ භවයට අරන් යනවා සැපයට ලෝකෝත්තර සම්මා සතිය ඒ භවයේ සංස්කාරයන් සැපය අනිත්‍යයි කියලා දැකලා අන්න ලෝකෝත්තර සම්මා සමාධිය ඇති කර ගන්නවා. ඒතර ලෝකෝත්තර සම්මා සමාධිය කියලා කියන්නේ මොකද්ද? අර සකස් වුණා වූ පංච නීවරණ යටපත් වුණා වූ ධානාගත හිතක් එයා අනිත්‍යයි කියලා දකිනවා. එයා ඒ සමාධිය ආස්වාදයට බැඳෙන්නේ නැහැ. පංච නීවරණ යටපත් වුණා වූ ධානාගත හිතක් අනිත්‍යයි කියලා දැකලා එයා සමාධිය තුලින් ප්‍රඥාව මතු කරගෙන ඒ ප්‍රඥාව තුලින් ඥාන දර්ශනයන් සකස් කරගෙන ඥාන දර්ශනයන් තුලින් එයා විමුක්තිය සාක්ෂාත් කරගෙන ලෝකයෙන් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් නෝනා අද වගේ මේ උතුම් තෙමගුලක් සිද්ධ වෙන මොහොතේදී ඔබ දකින්න බුදුරජාණන් වහන්සේ ඔබ හඳුනාගත්තා කියන්නේ මොකද්ද සම්මා දිට්ඨිය හඳුනාගත්තා කියන කාරණයයි ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගත්තා කියන කාරණයයි ඔබ තාම සම්මා දිට්ඨියට අදාළ අංග හත දන්නේ නැත්නම් ඒ කියන්නේ ඔබ තාම බුදුරජාණන් වහන්සේ හඳුනාගෙනවත් නැහැ ඔබ සිල් සමාදන් වෙන්න පුළුවන් දන් දෙන්න පුළුවන් වෙසක් සැරසිලි තොරන් හදන්න පුළුවන් නමුත් ඔබ තාම සම්මා දිට්ඨිය අර්ථයන් හත හඳුනන්නේ නැත්නම් තාම ඔබ බුදුරයන් වහන්සේ හඳුනගෙන නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ වෙසක් 15ක පොය දවසේ ඔබ මුලින්ම බුදුරජාණන් වහන්සේ හඳුන ගන්න. බුදුරයන් වහන්සේ හඳුනගත්තා කියන්නේ මේ උතුම් සම්මා දිට්ඨිය තුලින් මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගත්තා කියන කාරණේ.